කුම්රිය නැවතුනොත් රටේ ඉතුරු සමස්ත කාර්ය හැනහිටින තත්ත්වයකට එනවා. අත්‍යවශ්‍ය සේවා මොනවාද? අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන ලබා දිය යුතු නැද්ද? මේ ගැන විශාල සංවාදයක් ඇතිව තිබෙනවා. පවතින තත්ත්වය ගැන අද ශ්‍රේෂ්ඨ ගණනාවක පිරිස් අදහස් පළ කළා. නිලධාරීන් කලකිරීමට පත්ව අත්‍යවශ්‍ය සේවාවලින් බැහැර වුවහොත් දැනට පවතින මහජන කැළඹීම උග්‍ර වෙමින් නැතිවන අනිට්ටු ප්‍රතිවිපාකවල වගකීම රජය භාරගත යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අවධාරණය කරනවා. ඒ ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ජාතික ආපදා තත්ත්වයක් හෝ ප්‍රකාශයට පත් කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා නිසි බලධාරියෙකු පත් කර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කරමින් රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාව සහ අයිතීන්ද ආරක්ෂා කිරීම දැඩි කාලීන අවශ්‍යතාවක් බවයි. මේ අතර පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමෙන් සිය කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී රට තුළ සුනාමි තත්ත්වයක් හෝ වෙනත් ප්‍රබල කාලගුණික විපර්යාසයක් ඇතිවන බවට පූර්ව අනතුරු රැඟවීමක් සිදු කළ නොහැකි බවත් එමගින් ජීවිත හානියක් සිදුවුවහොත් එහි වගකීම සිය දෙපාර්තමේන්තුවට බාරගත නොහැකි බවයි. මේ අතර වනජීවි නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත් නොකිරීමෙන් ගම් වදින වනාලි පළවා හැරීම ඇතුළු කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වනජීවි සංරක්ෂණ නිලධාරීන් පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවා යටතට පත් කරන්නයි වෘත්තීය සංගම් ඉල්ලා සිටිනවා. දේශීය ආදායම් සේවා සංගමේ සමලේකම් HAH උදේසිරි මහතා පැවසුවේ රාජ්‍ය බදු ආදායම වැඩි කිරීමේ ක්‍රියාවලියකට වහා යොමු විය යුතු බවයි. මේ අතර අත්‍යවශ්‍ය සේවා ලෑස්තුවට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සේවාවන් ඇතුළත් නොවීමෙන් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව අද ජල සම්පාදන හා ජලපවහන සේවක සංගමය පැහැදිලි කළා. දැන් පොදු ප්‍රවාහන සේවත් අඩාල වෙනවනම් තමන්ගේ පෞද්ගලික වාහනයට ෂෙඩ් එකකින් ගිහිල්ලා තෙල් ටිකක් ගන්නත් බැරි නම් ඒක බෙදලා තියෙනවා නම් අර කත්‍යවශ්‍ය මේක අත්‍යවශ්‍යයි ඕගොල්ලෝ අවශ්‍ය නැහැ මෙහෙමයි මෙහෙමයි කියලා බෙදීම් සහිතව නම් තියෙන්නේ. කොහොමද අපි තෙල් ගන්නෙ? ලබන සතියේ අපිට වැඩබිම් වලට එන්න බෑ, සේවාමුරු සේවකන්ට වාර්තා කරන්න බෑ. එහෙම වුණොත් රටේ ජල සැපයුම අඩාල වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිට මහජනයාට සපයන සේවාවන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ජල බිඳ වැටීම් අලුත් වැඩියාවන් කරන්න හැකියාවක් නැති වෙනවා, ඒ තැන් වලට යන්න බැරි වෙනවා. මේවා මේ විදිහට වුණොත් ජල සැපයුම අඩාල වෙනවා, ඒක වළක්වන්න බෑ. තෝරාගත් සේවාවන් කිහිපයක් සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් පෞද්ගලික වාහනය අමතක කරපු අපේ රටේ ජනතාව දැන් දෛනික රාජකාරි කරන්නේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරලා. නමුත් ඉන්ධන අරබුදය නිසා පොදු ප්‍රවාහනයත් අඩාල වෙන තත්ත්වයකට පත් වෙලා. ඒ අනුව ඉදිරි සතියේදී දුම්රිය නවතීද? ගලික වාහන වලටත් ඉන්ධන නැහැ. ඉදිරි සතියේදී දුම්රිය අඩාල වීම ඒකාන්ත තත්ත්වයකට පත් වෙනවා. මේකට විසඳුමක් නුදුන්නොත් දුම්රිය නැවතුනොත් රටේ ඉතුරු සමස්ත කාර්ය හැනහිටින තත්ත්වයකට එනවා. ඒ තත්ත්වයට මුහුණ දෙන්න අමාත්‍යවරයා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. නවපෑස් සබන් සාක්‍රී ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයන් විසින් සායනිකව තහවුරු කරලා තියෙන්නේ.